everyone, welcome to CHOOTY'S Vlogs. Adha mangalawa ekkan yanne dakunu palatata. Ithin me api giya irida e kiyanne juni maase 11 wenida giyapu trip ekak gana vistara. Ithin api yaddi nan gedarin yanakota mattrama hodatama wahinawa. Ithin api attatama hita gane hitiye api plan karapu widiyata apita dewal karaganna beri wei kiyala. Haba tikak dura yaddi hodatama pawwa. ඊටත් පස්සේ ආයෙත් හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් අපි ඇත්තටම පොඩි ඩවුට් එකකින් තමයි ට්‍රිප් එක ඉවර වෙනකම්ම හිටියේ. හැබැයි අපිට එන්ජොයි කරන්න නම් ඒකෙන් කිසිම හානියක් උනේ නැහැ. අපේ වාසනාවටමද කොහෙද අපි ගිහලා නවත්තන තැන්වල ඒ නවත්තගෙන ඉන්න වෙලාව වැස්සේ නැහැ. කොහොම හරි ඉතින් ඔයාලා මේ දකින්නේ මහා ධාරානිපාත වර්ෂාවක පාරවත් පේන්නේ නැති වෙලාවක අපි හයිවේ එකේ යන විදිය. අපි ගාලට ඇවිල්ලා ඉන්නේ අපේ first destination එක golf fort. ඉතින් යන්න කලින් අපි පොඩ්ඩක් කඩේක නැවතුවා. ඉතින් golf fort එකේදී හම්බවෙමු. අපි plan කරගෙන ආවේ නම් 9 වෙද්දි golf fort එකට ඇවිල්ලා එතෙන්දී breakfast ගන්නවා කියලා. හැබැයි අපිට 9 වෙද්දි golf fort එන්න බැරි වුණා. අපි එද්දි 10ත් පහ වෙලා. ඉතින් කොහොම හරි මෙතෙන්ට ඇවිල්ලා අපි breakfast ගත්තා. ඉතින් බ්‍රෙක්ෆස්ට් අරගෙන අපි චුට්ටක් වටාපිටාවේ ඇවිදලා ෆොටෝ ගහලා ඊට පස්සේ ගියා අයිස්ක්‍රීම් කන්න. මෙන්න මෙතනින් තමයි අපි අයිස්ක්‍රීම් කෑවේ. ඉතින් හරිම රීසනබල් ප්‍රයිස් එකකට අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් ගොඩක් මෙතන තිබුණා. ඉතින් මම කාපුවෙන් මම ආසම වුණේ පැෂන් ෆෘට් ෆ්ලේවර් එකට. ඔයාලා ගියොත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ගෝල් ෆෝට් වලට පස්සේ අපි ඊළඟට යන්න ප්ලෑන් කරන් හිටියේ තල්පේ නැචරල් පූල්ස් වලට. මෙතනට නැචරල් පූල්ස් කියලා කියන්නේ මෙතන කොරල්ස් වලින් හැදිච්ච පූල්ස් වගේ ස්ට්‍රක්චර්ස් තියෙනවා. ඉතින් ඒවයි වැහලා අපිට නාන්න පුළුවන්. සහ ඒ බීච් එක හරිම ලස්සනයි. හැබැයි අපිට නැචරල් පූල්ස් වල නාන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ ඇයි කියලා ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට බලාගෙන ගියොත් දැනගන්න පුළුවන්. කොහොම හරි අපි තව ටිකක් ඉස්සරහට පාර දිගේ එනකොට හබරදුව පහ වෙනවත් එක්කම කොග්ගල කිට්ටුවේදී අපිට මෙන්න මේ ලස්සනම ලස්සන බීච් එක හම්බුණා. ලස්සන වගේම මෙතන හරිම සේෆ් නාන්න. ඉතින් ඔයාලත් මෙතනට ආවොත් අර ඈතින් පේන ගල් බැම්ම මූදට එක්ස්පෝස් වෙලා තියෙන හරිය නාන්න යන්න එපා. මොකද මූදු රළ හිටපු ගමන් එක පාරටම වැඩි වෙන නිසා. දැන්වලට ප්‍රශ්නයක් තියෙනා නේද හැමෝම නාදි ඇයි මම නාන්නේ නැත්තේ කියලා. එහෙනම් මං ඔයාලට රහසක් කියන්නද? මට පේනන්න බෑ ළමයි. ඒකින් තමයි මම නෑවේ නැත්තේ.
ඉතින් දැන් ඔයාලා දන්නවා ඇයි අපිට තල්පේ නැචරල් පූල්ස් වල නාන්න බැරි වුණේ කියලා. අපි උදේ තල්පෙට එනකොට මෙතන සෑහෙන පිරිසක් එකතු වෙලා හිටියා වගේම තවත් පිරිසක් ඒ අතුරුදහන්වුණු ළමයා හොයන්න මහන්සි වෙමින් හිටියා. ඉතින් මේක දකිනකොට මට නම් හිතුනේ ඇයි අපි අපේ ජීවිත ගැන මේ තරම්ම අපරීක්ෂාකාරී වෙන්නේ කියලා. මොකද මුහුද කොයි තරම් ලස්සන වුණත් ඒ තරමටම භයංකාරයි. ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන්ම අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයත් මුහුදේ නාන්න මුහුද බලන්න යනවනම් අනිවාර්යෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න. කොහොම හරි කටිය නාලා කරලා ඉවර වෙලා අපි ලන්ච් වලට එනකොට හවස 3 වගේ වුණා. අපි ලන්ච් ප්‍රී ආඩර් කරලා තිබුණේ ෆුඩ් කාර්ට් කැෆේ එකෙන්. ඉතින් ඒගොල්ලෝ අපිට ගොඩක් රසවත් ආහාර වේලක් හදලා දුන්නා. ඉතින් මේ මොහොතේ ඒකටත් ස්තුතිවන්ත වෙන්න අමතක කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තවත් ලස්සන දවසක් ඉවර කරලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි බණ්ඩ ගාලු ගියේ. නෑ, චූටි ගාලු ගියේ. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් හම්බ වෙන කල් පරිස්සමෙන් සතුටින් ඉන්නවා.